ප්‍රවෘති වාර්තාරය ප්‍රමුඛකයාසිත රාත්‍රී පෞෘතිවිකාශයයි මේ මම කවිඳු විජවර්ධන ප්‍රථමය නමධානය පුවත් සිරස්ථලවද සර්ව පාක්ෂික සමළුව ජනපති ප්‍රධහනත්වෙන් මැතිවරණ කොමිස මේ සමාජිකා පSMම් චාල්ස් ඉල්ලා අස්වයි ගණපූර්ණය තුනයි එක් අයකු ගියාට ප්‍රශ්නයක් නැහැ හෙටපු කොමසාරිස් දේශප්‍රිය කියයි. හ බැක්වේවිදහයික නිලදහරනු තුදගෝෂණයේ තත්වුණු සුම්! බද්ධට එරෙහිව බැංකු සේවකයිනුත් පාරට විශ්විද්‍යාල ආචාරවරුන් රාජචේ අාන තුරුවගවයි. औවෂදධ හිඟය GMMOෝ ලෝක සෞඛ්‍ය සංවිධානයට අරඥයි. වෙනසුරුවන්ගෙන් උපේන විට බද්ධ අයිකර ගැනීම වලක්වාवाලන අතුරු තහනම් නියෝගයක් ඒ ගැන කරුණුදක්වන්න නීතිපති අභිාචනාධිකරණින් නිල්ලාලයි. ප්‍රතිසාංස් කරන වේදනාවක්. IMF නැතිනම් රට තවත්භයානකයි සෙමසිංහ කියයි. IMF සාකච්ඡා සාර්ථකයි නයිමුදලේ පළමු වාරිකය නුදුරේදීම ප්‍රාජ්්‍යමති ්‍යුමලාපිටිය පවසයි. කලකදි රහලු කලකදි වහ වෙනවලු හිංගමන් යදිනවිට දෙන්න දෙන දේ ගන්නවෙනවලු අද දේවයක්ෂ IMF සහ පේටක්ස් ගැනට හෙළි ැකියෙන්. බිත්තර් නිලසූත්‍රය කෝප් කමිටුවේදී 32ම්ලටවයි. සරුපක්ෂික සමුළුවවාද පස්සරුවේ ආරම්භපුනා ඒ ජනාපති අනි වික්්‍රම සිංහගේ ප්‍රධානත්වෙන් මී පක්ෂ රැස නායකින් සහ රජ්‍ය තවර ැතුු පිරිසක් එක්ව ටිය කුණ ක්‍රත්ම කරන්න එකක් . ල්න්ේ මට ග ක්සි මකද මේ සාකච්ාවයි පලදාවතාවයක් නෑගල කියන පලදයිතාව තියෙනවා සමහරයි ඉන්නවා මිට පුන් හෙලනයි. ඒකුණ තම එහම කියැන්න. නමුත් රටගැන් හිතලා ආර්ික ගැන්ීට ලහට අවුරු මහි තන පලකාාව තින බවල ම ප්‍රාශය ද සංසෝධන සම්පන්ම නොක්ති රත ත්පත්ම ප්‍රේම ජපත්ම සන්දකා චනිය කටේ රා මච් පස මසිියලුමය. ධාු සං සෝධනය මුොලිමනිින්ම කියාත්ම කලේ නැත්තේ මේක රට බෙදම. තායත්ය නිසා මේවාලාේ මේ බිදුවවත්ති අනිවාර්යෙන්ම ට විදෙන යිති ඇතිමත් ්‍යයාසගතිවෙයි. අපි කෙසේවත් ධාතු සංසෝධනය කලියත් මකාරන්න ඉඩ නොදියුතු ගේෙන සාාවරයතව මකිිය මම්පකාශ කලේ. වු් දෙදස් වන්ස තිස අපේ රට ඒක රටක්ක තමයි තිබේ ඒක රට ෆෙඩල් කරන පදාග ට දෙන්න අපි බෝවය කට දුක්විින්ට ජීවිත පිදුව අති හකිවාාවය නැතිවේ නවා බොහොදුරට මේ ධාතින සංසෝධනය ඒනිසා ඒ ඒකි බාවය නැතිවෙලා ට ෙඩල් කන්නට ිේ ැමව ෑග ම. ඉඩ ඒකට ප්‍රකාශ කලේ ජාති ඉඩම් කොන්ස මක් ිෝතිගේල ත ම ප්‍රකාශ කලලා ඉඩම් නිදාස කරනේ දැන්සියට අනෝගර වඩා හමුදාව විසින් නිදහස කල තිය ආලිගුවන් පට අවට තියන ඉඩම් අපි නිසාා කරන ආකෂ ැසතුල විිම යුතු මුගද ්‍රස්වවාද කියන මොමෝත හතරක් සුසයි දන්න හිට දන ත් න්න ද ජතිත ආරක්ෂාවෙන් ආරක්ෂ කඳූර අවට තියෙන. ඉඩම් අපි නිදහස කරනකට ඒ සම්න්න්න බදධාර විම ත ම. රට භූගෝලිී වශයෙන්වත් ජාතීන් වශයෙන් නාගම් වශෙන්වත් බෙදන නැතුව සංහින්දියාව සාපිති කිරින් වෙනුවෙන් කළ හැකිදේ පිළිබඳ සරපක්ෂික සමලුවේද අද කතාලලා සේලු පාර්ශව තමතමන් ගදහස් කිවා දහතුුණන ක්‍රියාත්මකිරීම කරනවලන් කොහොම කරන්න ඒවගේම පරිසං ේතු තැන්වනවාද මේ පිළිබඳ සේලුදනා තමතමන්ගේ අදහස් ඉදිරිපත්. බහුතර මතය තියනවා ජාතික සංහිධයා වෙනුවෙන් අපි යම් තීන්දුවක් ගත යුතුයි කියරන මේ වෙලාවේ ඉඩම් බලතර ෙනවාද පොිස් බලනවාද නවේ සාකචාාව. උතුරය ෝ දෙම හ සි. ලොහ මුස්ලිම්බේවා වග කරන්න ජනතාව සූදානන්නන් ගොවියන්ට ඉඩන් ලබාද මේ ඉඩම් බලතල නෙවේ අද දැන් ආපහුඒ දේශපාලන උපර වැටි සඳහා සංහිලියාව නමින් යලිත් මේ නැති ජාතිවාදයක් ඇවිස්සන විදියටට අද සාකච්ඡා පැවැත්වනේ මංහිතන අපේ මේ සහිධිය වන මේ අ සංහිදාව සහා හේතුවන් වට එන්සා අපේ ජනතිිපරිත්තුමාට ඒවස්තාව ඇත පල්ල හිටිය නාවට ඉඩන් දෙනෝ මසක් ජතිවාදව පලාත්පුවාදී වනම පිඩම්බ දන්න එකසාර් මෙම අසාර් සාකචාරන ගිත හොද සාකචක් හැවන කත්තුොද. නමුත් මේ සාකච්ඡාවෙන් සිද්ධ වෙන්නේ රටේ මේ මිනිස්සුන් පා කියන බරු අන්තාර්සරන වල මිනිසුට කිසිම විසඳුවක් නෑ මිනිසුත් තවත් මේ වෛර විශ්න විදිට තමයි අද සසාචඡාප පඇත්නේ ඔම හිතන්න මේ කනෙේ අපි කරයුතු සාකච්චා නිවාර අනිවාරම ආහු සිංහල දෙම ගැටුමක් එන විට එකෙන තුරේ නතාවට ඉඩම් පෙදාදීමට කවරත් රදත්ව න නම ඉඩම් බතලකන වෙන කතාව වනජීවී ඉඩන් එෙම නිදහස් කරන්න බෑ. ිකරම හ ජනයත්තුමා ප්‍රකාශ්ට පත්රේ දාහතුන්ගේ ංශෝධනයයටත්තේ පොලස්බලතල්ල ඩම් බලතල ක්‍රියාත්ම කිරීම සම්බන්ධයෙන් පවායි කියන ාතුම ශංශෝධනය සම්පූර්්‍යම ක්‍රියත්ම කිරීම සබඳතම තුමා දස්තෙක්වේ ර අපේ අදසනං එතුමා ගොටබේ ජනයත්තුමගේ ජනවරම වෙනුවෙන්. ඒක ඉතිරිකාලයට පලිමින්න්වෙන් තෙරපත්ච්ච ජනතිපතවර හැිය එඇතුමට ඇම දස්න හැබයි ම ම රට අලු නවමක් ලබ ම ගොට ජනැතුම ප ද . තිවත්වෙන අලුප ප්‍යවස්ථාවක් වෙන ඉඒ ලුක්ති්‍යවස්ථාවෙන් ලබදුන් ජනව හැටනෝලක්ෂය ජනතව න නවරමින් අපිනදකි ආකාරයට මේ දහතුනි ංශෝධන ලලාත්ග කිරීම පජග්‍රවාදීත් නෑ යුක්්ි සහගතත් නෑ මේරටේ ජනතාවක පිළිගන්නන්නේෙකුත් නෑකිනකතයි පන අදහසේ තුමාගේ අදහස න්නේ දහතුමනි ංශෝධන වවස්ාව නවාන ග්‍රාම කල තු නත්තනක ත් ලයුතු කෙල් දන ස්ථාව ොදයි ෙලව ට ජනවාවතති කරන්නන ඉන්දාව බලත්කාරෙන් මේ රටේ පස්තවාදයක් ගඩනගල යත්ම කලලා අපිමට බලින්ිටව. මේ ව්‍යස්ාව ගෙනියනවා අද අවසනතු විට ඒ ඒරි ට ොක් ජතාව චන්ද දීලති ද ගොටපේ ජනතුමයි ක්‍රියට නෙක් වෙනන අපිගැනගත්වෙනවා. මෙරට ජනාවවිදියේ විශාල දේශපාලන බෝගයක් තියෙන. අද සාකච්ඡාවේදී අපි කිව්වේ ජනාධිපතිතුමා. ෆෙබරවාරි හතරවැනිදාට කලින් සියලූ ප්‍රශ්න විශසනාගන්නවා කියලා. හැබැයි තාම මොනත් ඉටු කරලා නෑ. ගැන අපේ කනගාඩු අපි ප්‍රකාශ කර එනමුත් ජනාධපතුමා කියන්නේ මේ සියලු දේවල් ඉදිරි කාලයේදී කරන්නවමයි කියලා කියනවා ඒකෙන මොනත්කි වෙනද කරගන්න පුළුවන් අප මේ ගැන කතාකරේ නොවඹර්මාසේ විසි තුන්වැනිදා පාලිමේන්තුවේ. මේ කරන්නට චරකල් ඕන්නෑ මම කිව්වේ දවසෙන් අපි මේක ඉවර කන්න පුලුවන් කියලා වාර්තා සියලුම තියෙනවා. ද ර රද පැත් ැ හ ැංක දිපට ද යක් රම් ක ද රන් විශ් ද්‍ය චාර රු ද ද්ධ ේවා දත් ර ල රතනාා. රජී පනවා ඇති අත්තනෝ මතික බදු ප්‍රතිපත්තියට විරෝතය පළ කමින් රට පුාම ෘත්තකින් මේ වල විට විදෝධසා ආරම්භ කරති පැනවා. ඊට වෛදදිවරුන් විශ්වවිද්‍යාල ආචරෙවරන් බැංකු සේක ඇතුු විශාල පිරිික්ත ඇතුලත් ඒ නු ්‍රී ලංකා මහබැංකුවේ විහයික නිලධරින්ගේ සංගම අද මහා බැංකුව අසල උද්ගෝෂණය නිටවුණ. බැංකුේවකින්ට අද දිවේනේර් ප්‍රදේශ ගණනාවකදීම, කළුස් සතීට සමගමීව විරෝධතාබේ නිරත වුණ. සතරන්න දු ක්‍රමේයට විරෝධ පළකමින් විශ්වවිද්‍යාල ආචාරිබරුන්ද, ප සසුගේ සිතුන්වනදා කළු විරෝධධ සතිය ආරම්භ කලා අදත් ඊට සහහි පලකමින් පේරධදිනිය විශ්විද්‍යාල ආචාරිපරන් ලහ මන්සන්දයේදී දෙවැන්ත උද්ගෝෂයක් සංවිධාන කරතිබුණ. මේ සෞන්ධාරය කලා භිෂවවිද්‍යාලයේ ආචාරිවරුන් සිය විරෝධය පල කළ ආකාරයයි ජාතික ජල සපාධන හා ජලාපහන මණ්ඩලේ ඉදිරිපිටතීත, අද බද්ධට එරෙහිව විරෝධතාවයක් පැවැත්වනා. හෝ සය පයද වන්නේ ජරය. උදමනේ ආස වැඩිකර බද්ධට එරෙව වරායසේපකින් අද උද්ඝෝෂණය නිරතුුණා. මයි වැට අය පස හැඩිගැරවා. මෙහ අතර අහිතර බදු ක්‍රේ හා औුෂ දෙහිගේ ඇතුු ගැටු රැසක් මුල්රකණන පින් බ්‍රරජේ වෛදදිනි ලධරින්ගේ සංගමය පසු කියතා කලු විරෝධතා සතියක් ආරම්ම කලා. අද ඒ සිව්නදිනටත් ක්‍රාත්මකයි යද න්ගේ ඇලු ගැටුුවලට විසදුම් ඉල්ලමින් අද රජය ෛ්‍ය නිලධාරන්ගේ සංගමය ලෝක සෞ්‍ය සංවිධනේ මෙරට කාර්යාලයට පෙත්සමක් ාරදුන්නා. මෙ අතර විනිසරුවරුන්ගේ වැටුප් වලින් උපයන විට ගැවීම බද්ද අඩු කරගැනීමට දේශ ආදායම් දෙපර්තුමේතුව ගැතිබන තිරනේ වලක් පාලමින් නිකුත් කරතිබෙන අතුරත්තහනම් නෝග පිබඳ කරුදයක්ක්වීම සඳහ. අවස්ථාව ලබාදන ලෙස නීපතිවරයා විසින් අප්‍යාච නාධකරණය ඉල්ලාබෙනවා. බතින බද ප්‍රතිහන්ස් කරන වඩා වේදනනාකාර බව රාජ්‍යාමතේ ්‍යහන්සේම සිංහ පවසනවා. ජාතයන්තර මූලයා අරමුදලේ සහයෝගේ නැතිනම් රට තවත් භානක තත්වකයට පත්වන බයි ඕහ වැඩිදුරටත් පසන්නේ. මේ කෙටිකාලීනව මේ සිදුකරලා තියන ප්‍රතිසන්ස් කරන වේදනාාත්මකයි. මේක පේන්ෆුල් රිකර්ර එකක් කියනෙ අපි සියලුදරම් ප්‍රකාශ කරන්න නොට. මේ ප්‍රසස් කරන වේදනාත්මක වනත් මේ ප්‍රජිසංස් කරනවලට ගමන් නොකිරීම තුළ? රටේ ආර්ථික තත්ත්වය ක්‍රමාණකූලෝ මීට වඩා අයහ පත්වෙලා. අද වෙනකට යම් ස්ථාවරමට්ටමක තිබුණට මේක සම්පූර්ණ ස්ථාවරීමක් සිදදුවෙලා නහැ ජා්‍යන්තල මුල්ල්‍ය අරමුදලේ සහයෝගගේ නොලැබූුණොත් අපේ රටේ තත්ත්වේ ඉතාම භයනක ආර්ථික තත්ත්වයක් බවට පරිවර්තය වෙන පිගන්න ොකද දශවිශ්ට කලින් ඉතාම සුළු බදු ප්‍රමාණයක් ගෙවලා අද ඉහල මට්ටමකට ගවන්න සිදුවන හම බලපෑ ඇැති වෙනවා හැබයි කෙටි කාලේනවා මෙම අරබුදයට අපි මුහුණ දුන්න නැත්ත අන්දීර්ව කාලීනව වඩා පුළල් අර්බු දෙේකට අපි ගමන්කිරීම සිදුව නො. රජයක් හැටියේ අපි කැමති නෑ මේ ජනප්‍රිය නොවනති ඉන්දු ගන්න නමුත් විකල්පනමති හින්දා අපිට සිදු වෙලා තියෙනවා මේ අති ඉන්දු ගන්නත් මේ මහජනතාව පිට දාලා සාධානය කරගන්න පුළ නෑ මහජනතාව අපපිට දාලා මේක සාධානය කරගන්න බෑ ගියවුරුදු හැත්තෑයකම කාේ ගත්තොත් විධ රජයන් ක්‍රාත්මක වුණඒ රජයන් විධති ඉන්දු ගත්තා ෝලිය වශෙන් විධ බලපෑම ඇතිවීම සිද වුණ ඉතියේ සියල්ල තුළ අවසානයේ ආර්ථිකය පසුබෑමක ලක් වුණාටේජන ගේ ඊළඟ ප්‍රශ් තමයි බඳදු අයකරට බදු අයකිරීම කොහොමද වේදංවෙන්න නාරනය පිළිමොත් අ ජනත ප්‍රශ්න න්ද ඉදිරියේද පාලිියේ තුර දිරිපත්වන දෂණ විරෝධී පනත රාජමූල්්‍ය ප්‍රතිපත්ය පිළිබඳ කළමනා කරන පනත්කටුම් පත මේ වගේ පනප්තිරුම් පත්තුළ වඩා විනිවිධභාවයකින් රාජවේදම් කළමනාකරණය සඳහා අවකාශය ලැබේවි ජනතාවට වඩා විශ්වාසනය භාවයක් නිර්මාණය වේවි. යන්ර ද නෝජ සහ ද ජ ත ර ජී ය ල පිටි අත විශෂ කච් ාවක් ද පැවත්ව ව . ඒ තන්දර යා මුදේ විහාය ්‍යක්ෂකවරයක ව චර ක්‍ර් ෘති සුබ්‍ර නියම් මඟයි එම සාකච් ා සාර්ථක බවත් නොදුරේ දම ළ ලැ න බවත් ත පි පවවා. ජතියන්තරමූල් අරමුදලේ නියෝජතීන් සහ මුදල් රජාමාත්‍යය රජිත් සෙම්බල පිටියාතර විශෂසාකච්ඡා පක් මුදල්ලමාමතය ශේදී පැවැත්වුණ. ජතියන්තර මූල් අරමුදලේ ඉන්දියාව ශ්‍රලංකාව, බංගලාදේශය සහ භෝතානය බහර විධහකත්්‍යයක්ක්ෂ ආචරය ක්‍රෂ්ණමූර්ති සුප්‍රමණිය ඇතුළු නියෝජතිතීන්ගේ සහභාගිත්තුවෙන් පැවති මෙමසා කච්ඡාව, සාර්ථක බයි, මුොල් ආර්ථිකස්ථායි කරන සහ ජාතික ප්‍රතිපත්ති ආමාත්‍යංශය පවසන්නේ එයනුව ශ්‍රලංකාවට සහය පල කරමින් ජතතින්තරමූල අරමුදලේ විස්තීරන මූල්්‍ය පහසුකේ මුූල්වා කිය නොදරේදීම ශ්‍රලංකාවට ලැබෙනු ඇැයි අමත්්‍යවරයා විශ්වාසය පල කරනවා මෙ අන්තර ආර්ථිකය පුනර් ජීවනය කිරීම සඳහා සිදුකරන ප්‍රතිසංස්කරන කඩිනම් කිරීමට ශ්ලංකයේ නාකත්ව විසින් ප්‍රදර්ශනයක් කර දේශාලලා ධිෂ්ඨානය ඉතාගේ කලළතු බව ජාතන්තර මූල අරම දේ වි්‍යායිකධ්‍යක්ෂ ආචරය ක්‍ර්න ෘර්ති සුබ්‍රමනියම් ප්‍රශකරති වෙනවා එෙන්ම දුෂ්ක අවස්ථාවන් හිදී සිදුකරන බදු වැඩි කිරම් ක්‍රියත්ම කිීමට කටයුතු කිරීමද ඉතාගේ කළයුතු බව ඔු ප්‍රකාශකර ඇත්ති අග්‍රමතේ දිනශ්කුණ වර්ධන හමුව අස්ථාවදී ආචාර ්‍ර ප්‍රශ තින ලන්කාව සදහව ජතන්ත ල් අර ල් හ පැ ජේට ලංකාව විසින් ස පුරලියයතු අවශ්‍ය සියල්ලම්පාහේ සම්පර්ණ කරඇ අතර. ප්‍රධහන නායදන්න ටවල අවසාන හතික කිරීම සිදු කිරීම නතුව අදලක්්‍ර ාවල අවසන්න ඇ යි හ වැඩ දුරත් ප්‍රකාශ කක ඇත්ේ ත ලන්කව ආර්ක හ යිF නය පිළිබඳව. මහචරය වසන්තත්තු කෝරාල මෙෙලෙසා දහස් පලකලා. අපි මස නමයක කාලයක් ගත කරලා. දේවාස නමය තුළ ආර්ථිකය අර කඩා වැටනටත් වඩ වේ. කඩා වැට ීමක් පෙන් නුම් කරු බන දවිට පැහැදිලි රටේ ප්‍රධාන ගැටලූ වල කිසිු විසුඳ මක් ැබිලනෑ ඒවගේම මධ्यම් බැංකේ ප්‍රධාන අරමුණු කිසිම දෙයක් ඉටතුකර ගැීම මධ्यම් බැංකු සමත්වෙලා නෑ ඒවගේම මුදල්ල මත්‍යාන්සේ පැත්තෙන්ගත්තොත් बේ රටේ සංවර්ධනය සඳහා අවශ්‍ය කිසිදු සාධනීය ප්‍රතිපත්තියක් මේ වෙනකට අරගෙනත් නෑ රටතුල ක්‍රියාත්ම කරලත් නෑ ඒ වෙනුවට බේගොල්ලො නිතරම උත්සාහ කරන්නේ විදේශීය නය ලබ ගැනීමට විදේ ිය ආධාर ලබා ගැනීමට. ආනයින්න මත පදරම් වූ ආර්ථික ට තුළ ක්‍රියාත්මක කිරීම. අපි දන්නවා. ේ රජ මත जाතික මල මුද ලබ ගැනීම සඳ यह වසර පුराම කටයුතු කර මත්දක්නට ලැබුණ තාමත් ඒ සඳහ කටයුතු කනවා. මග ලැබ ො බිල දසම ම වගේ පොඩ මුදල් ප්‍රමාණයක්. තුළ ලැබෙන වාස තවත් ගන්නට පුළුවන්. තියන ත් ජවීම පැහැර හැරලා. පවතුරටත් නාය ලබාගැනීම මත්ත අපි තුළ තිය සැසුමමොකද්ද මේ න අය ගේවන්ඩ නාගති. හ බැංකවා ිතිතුමා ර්ථක ගැන යම්මාකාරය අවබෝධයක් තියෙනෙක් බව අපි අමියම් අවස්ථාවද පැදිලි වුණ මුත් රටක තීන්දු තීරණ ගන්නට ඕනේ පවතින දත්ත නිවරදි ආකාරයට විශ්ලේෂණය කරලා. එවැනි තත්වයක් ඇතුමාතින් සිදධ වෙනවා කියලා අපිට පැහැදිලි වෙන්න මේ වෙනකොට මේ වෙනකොට අපිට පැහැදිලි වෙන්නේ මධ්‍යම බැංක්කුව ස්වාධීනව කටයුතු කළ යුතු ආයතනයක් නමුත් රජයට නය සැපැවීම සඳහා කටයුතු කරන නියෝජිත ආතනයක් ද. ක්‍රාර වරූපයක් තමයි අපට පැහදිලිවෙන්න දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ ආරක්ෂමතාව ගැන රට ඇත්ත කියන ටෙලවිශන් ටිවකය දැ අද ලියන්න දෙේය දොළු ස්වැනි ටෙලිවැකය අද ටෙලිවැැකට පාදක කරගන්න අIMF දෙවියන් සහ අIMF යක් ෂයයි. මේ දෙකම එකතුකරලා අIMF දේවයක්ෂය සන්දිි කල හම එහෙම කියන්ට ලේසේ. හොඳේ මේ එහෙම තමයි අද මාතෘකාව ලියන්ට තීන්දු කළේ. එතකොට මේ අIMF දේව යක්ෂයා සහ උපයනවිට බද්ධ එක තමයි සම්පූර්ණ මාතෘකාව. ඒක ඇන මේ අIMF යක්ෂ දෙවියන්. එහෙම නැත්තම් දේවයක්ෂයා සහ උපයනවිට බද්ධ තනි මාතෘකාවක් බවට පත් කරලා තමයි දැන් කතා කරන්න සූදානම් වෙන්නේ තේරණ සිහලෙන් ක කියේනවනක් මාසේ. පඩිපතට ගහපු හෙන්ෙන හුරා ැන තමයි අද ටෙලිව කියලිවීමේ අරමුණ. පසුගේ මැයිවල ඔය අයම් ප්‍රධහනී ක්‍රිෂ්ටලිනා ජෝජිවා කියපු කතාවක් ශ්‍රී ලංකාවේ වර්තමාන තත්වේ දැන ගනිද්දදි මගේ පපුුව පිච්චෙලා ගිය. ඒ. කාලයක් ඉතාම ඉහලින් තිබුණු ශස්ත්‍රික රටකං. මම ඒ ජනතාව ගැන හරිම කම්පාවෙන්ඉන්නේ. ඔවුන්ට මේ ඉරනම අත්වී තිබෙන්නේ පාලක කාරකාදින්ගේ දුර්වල කළමනා කරණන්නේ නිසා. ඒහ තමයි ක්‍රිෂ්ටලිනාක් කිව්වේ. තැන් බැලු බැල්මට මේ ඇගේ ප්‍රකාශයේ අප ගැන ඇති අනුකම්පාව පෙන්වනවා නේද. නිගන් දේව හදවතක් ඇති කතාවක් ව ගැනේද. අපට මෙහෙම වනේ ඇයි කියල ඇයි කියනවා හරිපූරුවට. දූෂණය වංචාව සමඟ බැඳුණු වැරදි කළමනා කරණන්නේ නේද. එක තමයි අපිරට විනාශයට híීතුව. ැන් ඇගේ මේ හද ඒ ඇනිෙ ක්‍රිෂ්ටලිනගේ හද කම්පාවනාට අයම්FF් මුදල් පසුම්බිය එහෙම හෙලවෙන්නේ නෑ. හොඳේ එහෙම කම්පාවෙන්න්නේ නෑ. අයම්මෆ් මුදල් බැංකුව හෙළවෙන්නේ බැංකුනී තිරීතිවලට අනුව. නය ආපසු ගෙවන්ට දෙන්න පුළුවන් කාලේට අනුව. නය ගෙවන්න පුළුවන්ද බැරිද කියන කාරණා පදනම් කරගෙන තමයිතිං ඒක හෙලවෙන්නේ නේද. වැදගත්පදේ අයමෆ් මුලින්ම්ම බලන්නේ ඒ අදාළ රට ඇතුළෙන්ම හෝ ල එකතු කරගන්න පුළුවන් ක්‍රම. ඒට තමයි කියන්නේ මේ තේරණ සිංහලෙන් අIMF් කොන් දේසි කියලා. දැන් අපේ දේශ පාලලක්කින්ට බලේ ඉන්නකොට්ට රහවෙන විපක්ෂයට ග්‍යාම වහ වෙන ආයතනයක් තමයි අIMFF. මොකද අපි නිදහසින් පසු එකකැ එක්දාසම් සය හතලිස් අටෙන් පසු දාසේවතාවක් අIMF ිහින්තිය. නොහොදේ එකැනෙ දාසේවතාවක් ඇත්තමකුව තිංගමනේ ගිහින්තියෙනවා. එක තමයි හොඳදම චචනය. ැන් ඒ අයම් එ්කට ැවිතරයිහොඳේ ඊට අමතරව චීනයේ ඉන්දියයා වගේ අසල් වැසි රටවලින් ලෝකයේ වෙනත් බැංකවලින් ස්ෛයිරයේ බැඳුම් කරවලින් ඔය හැම තැනකිම ගන්ට පුළුවන් තරන් නය අරගෙන තියෙන්නේෙ හරනේ මේ අයමෆියන්නේ දා හත්වෙනි වතාවට අමතකබුණානි අපිටත් වඩා අනාත වෙලා ඉන්න බංගලදේශය තියෙනවානි ආන් එහනුත් නය අරගෙන තියෙනවනේ නේද. . ආචාරය බන්ඳල ගුණවර්ධන කියපු විදිහට IIMF කොන්දේශයක් වෙලා තිබිලා තියෙන්නේ අපේ රටේ ෘපියල් හතලිස් දහක්ක වැටු පින්දල බදු ගහන්ටලුනේද. එයාල තමයි මාර්ර සට්නක් දීලා එක ලක්ෂයක් දක්කා වැඩි කරගෙන තියන්නේ. අIMF දේවයක්ෂගේ තරම තේරුවා දෙහෙම නන්නේද කොහම නමුත් IMF කොන්දේසියට අනුව දැන්මුළු රටම බදු ගහලන තියන්නේ නේද. විශේෂෙන් විශ්වවිද්‍යාල ආාරයවරුන් වෛදධදිවරුන් ඉංජිනේරුවන් ආදී ෘති. කේන් අද පාරට ඇවිල්ලා. මහබැංකුවේ සේව කියයනුත් පාරට ඇවිල්ලා ඒකනි වැඩේ කියන්නේ ඒ තම වැටුපට ගහන උපයන විට බද්ධ හෙවත්ත පේටෙක්ස් එකට එරහිව. දැම් බදුසල්ලිවලින් තමයි ජනතා සුභසාධනය පවත්තගෙන යන්න එක තමයි සාමාන්‍යයෙන් ලෝකේ සෑම රජයකම ස්වභාවේ දැන් අපි බලමුකු අද රටපුරාම පෞද්ගලික පාසැල් ම්. තු එන්දල සල්ලිගෙවන්ට වෙලා තියෙනවා. ඒ පෞද්ගලික පාසැල් පිරිලා ඉතිරිල්ල ගිහිල්ල. හරිද ඒ වගේ මයි රටපුරාම පෞද්ගලික රෝහල්. ඒ පෞද්ගලික රෝහල් පවාහ පිරිලා ඉතිරිල්ල ගිහිල්ල. ඒකේ රත ගාලගත්තොත් පෞද්ගලික රෝහල්ල රතගාලටත් මේ සල්ලිගෙවන්ටඕනි. දැන් තමන්ගේ දරුවන්ව පෞද්ගලික පාසැලකට යවන කෙනෙක්ක උදාහරණයට ගන්න. ඒ සඳහා මුදල්ගෙවන්නේ තම පසුම්බියෙන්. කෑම බීම ඇඳුම් ටියෂන් වලට සල්ලි දෙන්නේෙත් තමන්ගේ පසුම්බියෙන්. එ විතරක්න මේේ පාසැල්වෑන් රථේට පමණක් නෙමේ ඔය පෞද්ගලික පාසැල්වල සියලු පොත්න් පාත්න් ඇඳුම් එස්ියල්ලටම වියදංකරන්ට වෙන්නෙත් අර දෙමවපියන්ටම තමයිතින්. හොඳේ. ඉළඟට මේ තමාට පමණක්නෙමයි. ඒය ොහෝවෙලවට දරුවන් ලෙඩවුණ හම යන්නේත් පෞදදිල්ක රහල් වලට දරුව ඉපදිල තියන්නේෙ ප්‍රයිවට හස්පිටල් වල එ එකකොට බිහෙට්ටික අලියලා දුන්නහම ඒ අරගන්නෙත් ෆාමසයකෙන් මුදල්ගවෙල හරිද ඉළඟට ගමන් විමන් යන්නේ ලිස් කරලාගත්ත වාහනයකින්. ඒක නත්තු කර ඉස්සරන්ස් ගවන්න පෙටරල් හොරි ඩීසල්ලරි ගහන්නේෙත් තමන්ගේ වැටපෙන්. අරි ඉළඟට රැකියාව නැතිෝගියෝත් ජීවත්වන්න වෙන්නෙත් ඇයි රැකියාවෙන් හම්බෙන වෙලාේ ඉතුර කරගත්ත වැටු පෙන්. එම නත්තං ඒ ව්‍යාපාරකින් ඉතුරගත් සල්ලි ලින්නේ. තුන්වේල කෑම බිීම ගන්නවෙන්නේ දරුවට කණ්ඩ බොන්ඩ දෙන්න වෙන්නේ ඒ තමුන්ගේ වැැටු පෙන්. ද සල්ලට වඩා වැදගත්වවෙන්නේ එන්න හිටින්න තැනක්ක පායිනේද ඒකත් බැංකුලෝන කද්දාල අරගෙන මස්පතා ලොකු මුදලක් ගෙනවන අය අතිවිශාල ප්‍රමාණයක්කින්නවා දැම් විවාහයකද මොකදවෙන්නේ මොක දරුවේ බන්දලද නානඩුව දැවදෙනවා යිනේද විවාහේම ඒහි සියලු ියහහිදම් දරන්ට වෙන්නෙ ති අදාල පුද්ගලයටටමයි. අන්තිමට මිය ගිහම පෙට්ටියට මුදල් ග වන්න කවදනේද. පටිය මුදල් ගවන ැන ඉඳල පුච්. තැන ක්වා ගේෑස්කට තෘපියල් හත්තර දහක්්‍යවන්ට වෙනවා නේද. ඇත්තටම දැන් ආණ්ඩුව එකතු කරන බද මුදල් වලට මොනවද වෙන්නේ එකත්වැන් පා නේද. තුර බිල ලයිට් බිලගවන්නේත් අපි නම්. පෙරලා තමන්ගේෙම වැටු පෙන් පෞද්ගිලක වියහේදන් සියල්ලම රජයට බරක් නොවී ගෙවන ොනතරම් පිරිසත් අද මේරට ඉන්නවදනේද ැ ැලූ බැල්මටම බොහ වෙලාවට පාර නිකං හම්බේෙනවා එවුුණට වල ගොඩලි සහිතව වනේද. ඒවාගේම ක් ජෙන්ටික නිකං හම්බෙනවා හිරු එලියත් ති නිකං. ෙන හඳ එලියත් හම්බෙන වෙලාවල් තියනෙනවා නේද ඔය තමයි නිකං හම්බෙන දේවල් සමහරුන්ට හයිවේකේ ගියොත් නම් ඉතින් පාර නිකං කතානෑ ගාස්තු ගෙවන්ට වෙනවා ඇත්තටම එහම නැති පිරිසකුත් තින්වන්නේ නේද ඒ උදලා බදුගෙවනවා ඇතීඉතිං සමහරක් වෙලාවට හරිද මොන තරම් දේවල් නිකන්දප්පච්චිය වාහන පර්මිට් ඒ නිකල් ලැබෙනවා අතට පයට දැසි දෙස්සන්. පෞද්ගලික කාර්ය ම්ඩල විය හදම් ඒ ඔක්කොම සඳහා කාර්යාල වියදම් ඔක්කොම ආණ්ඩවෙන්නේද විදදුලිය ජලේඒ. බටත් සමරක් කියලාට එක්කප පොළුතියෙනවා නැත්තන් කොහෙන් හරිගෙනවා දැන් දිවාහාරත් සමාරකයාට පුංචි ගානකට ලැබෙන්නේ ඉන්දන කෝටාවක් ලැබෙනවා නිල නිවාස ලැබෙනවා මුදර ගාස්තු ලැබෙනවා නේද ඉතිවඔ ඔක්කට අතරව සමහරු ඉන්වන්නේේ පුරද්ධට ජරාවපගාව කොමිස්සල්ලු තම්බ කරගන්න අයනේද ඒ අනුව බලපුහම එක කරිප පැහැදිලිනේ මේ බදු ක්‍රමය ඒකනේ ඔපේනවිට බදලෙමත් නැත්තම් පේට ටක්ක හැමෝටම එක සමානලෙස සාධාන ලෙස යුක්ති සහද ලෙස බලපාන ෑ ඒවගේ මේ ලංකාවේ බදු කියැහනේ දේශපාලනතිීන්දු. හොඳේ මේ පාරනම් ඔය IIMF දේ යක්ක්ෂයග තීන්දුවක් මොකද ඒගුල්ු ගවට දනගහන්ට වුණනේ තැන් ගෝටගේේ රාජ පක්ෂේ කාලනම් ඒවා ඒයාගේෙතීන්දු බදදු ීන්දු නේද වැඩ් බද්ද සියයට අටකින් පහලට දැම්ම. විදුලි සන්දේශ බද්ධ සියයට විසික් පහකින් බැස්වා. උපේන විට බද්ධ කැනෙ මාසික ආදෑම ලක්ෂ දෙකමාරකට වැඩිනම් විතරක් ගහන්ටකි්වා එතකොට පොලිය ලක්ෂ දෙකාමාරකට අඩුනම් බදුුනෑකිවවා ආගික. ාන බදෙන් නිදහස් කලා නේද. එතකොට ඉදිකිරීමම් කර්මාන්ත බද්ද සට දාහතරකින් පහලට දැම්ම ජාතිය ගඩ්නගීමේ බද්ද අහෝසි කරලා දැම්ම සීනි ලෝ එකකට රුපියල් පණහක් වුණ බද් සත විසි පහකට අඩු කලා මතකයින නේද. ලැන් ඇත්තටම රටක බධ ප්‍රතිපත්ති බදු තීන්දු අරගන්න ඕනේ ඒ රටේ ආර්ථක විසේ සක්නින් ඊට අදාළ පුද්ගලින් නමුත් මේ රටේ මතිහාසේ පුරාම බද තීන්දු අරගත්ත මේ රටට පාලනය කරන දේ ප ලක්නීින්ට ඕන වුවමනාවිදිහයට අරිනි දැන් ඒනිසා තමයි අපිට සිද්ධ වනේ කියන කියන දේවල් අරිහෙට මෙහෙට විකුණ ලදන්න තියන තියෙන දේවල් එහෙට මෙහෙට බදු දෙන්න එවගේම ඉන්දිියාව ්චීනය ළඟ විතරක් නෙවෙයි බංගල දේශය ළඟත් දනින් වැටෙන් අද මේ රටට සිද්ධ වනේ මේ රට කරවපු සහ කරවන උන්දලාගේ වැරදි බදු ප්‍රතිපත්ති වැරදිත්තීන්දු සහ දුර්වල කල්මනාකරණයක් දූෂණය. කම සහ වංචාව නිසා කියලා අදද ටෙලිවැැකිය මතක් කරනවා.. මැතිවරණ කොමිසමේ සාමාජික PM චාල්ස් ඉල්ලාස්වේ ඇති බව වාර්තාාවනවා.මල්ලාස්වීම චනාධිපතිවරයට ලිපියකින් දන්ව ඇති බවයි වාර්තාාව වන්නේ. එතෙක් මැතිවරණ කොමිසමේ සභාපති නීතිීඥ නිමල් පුංචේවා පැවස්ුවේ කොමිසමට මේ බව දන්වා නැති බයි. මෙය අතර හිටපු ැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියයෙන් පවත්මන් මැතිවරණ තත්වය පිබඳව විමසීමමක්ද සිදු කලා. මැතිකරන කොමිසම සසාමාජකීෙන් පස්තෙටිුගේෙන් සමන් වියි. චාර් ඒ එක් සාමාජිකාවක් වූවා ඇ තමන් කොමිසමෙන් ඉල්ලා අස්වන බවට ජනාාධපතිවෙත ලිපියක් යවා ඇතිබවයි වාර්තා බන්නේ අප ඒ පිළිබඳව මැතිවන්න කොමිසමේ සභහපති නිමල් පුංචිහේවාගෙන් විමසීමක් සිදුකලා. ඔහු ප්‍රකාශ කලේ තමන්ට ඒ පිළිබඳව නිලවශයෙන් හෝ වාචිකව දනුම් දීමක් සිදුකර නැති බවයි. මෙය කාරයට කොමිසමේ සාමාජිකින් ඉවත්වීමට ක්‍රිය කළහොත් කුමක් සිදුවේ විත. මැතිවන්න කොමසේ හිට පුස්සභාපති මහින්ද දේශප්‍රයගෙන් අප දුරකථනයෙන් විමසීමක් සිදු කලා කමිෂන් ස්භාාවේ එක සාමායිජ केෙක් අසනා කියලා කමිෂම අක්‍රිය වෙල්න්න ආ්ඩුකුව व्यස්ථාවේ එකසි අතරण व्यස්ථාව අදාම ්‍ය्यස්ताාවල පැෑදිලියමදීනවා ඔපාඩු තියන වෙලාන්නත් කමෂම කරන වැඩ බලරහිත නෙවෙයි කියල තිෙනවා. ඒකත් කරන්න පුළුවන්. කමිෂන් සපාදේ වටකදීතු කරஞන්න න තුන් දෙරයි ැනපूර්ණ එත්තු යිනි. ෞ්තිිකව නැෑවිල සූම්ෙක හැරි දදාගන්නන පැවීමතැ. ඒ දෙන්න කියම් මතක තාවත් ඒ දෙන්නගේ මතේක කරග න්න පුළ රය විලුද්ධයි කිය කියවුව. ල ම ාව ්‍රියව ගක් ම අ ස ීමට ක් න. මෙ අත ැතිවරණ නිීක්ෂකින් මැතිවන්න කොමිස මත අද සාකච්ඡාවක් පැ වැැතුුණ මේ වෙන තෙක් කිසි දදු නිල දැනුන්දීමක් මැතිවන කම හාවට වෙලා නැති බව තමයි අපිට දහවරුනේ ඉල්ලා සවීම පිළිබදව මේ දක්වා ඒ ක්‍රියාවලිය හරහා කිසිදදු මැතිවන ක්‍රියාවලියකට බාාවක් සිද් වෙලන්න හ සිදු බාධාවක් සිද්ධ වෙන්නෙ නහැ. ොද අපේ එක සාමාජික පැවනකොම වවතුනනා කියලා මැතිවනුොසමේ ක්‍රියකාරිතර සි බදාවක් ඇතිවෙන. එඒසා මතිවරණය සුපුරුදු විදිහට මාර්තුමාසෙ නමයිෙන් දැට පවත්වන්නට පිට හැකාවති බෙනවා මේ මැතිවරණය කල්දැමීමට අවස්ා හලෝක වැඩ ප්‍රමාණයක් වි උත්හන් ේවන ටාරගන තිබෙනවා වැනි වටපිටාවගේේ වැනි සමාජාවදාහනයක් දිනාගත ඇතිවරණයක් තිට හොක වග කියතු කිසිම කොමසාරස්වනය. ම සභාවින් වර්න්නේ නෑ අපිට සහාපතිවරයා තහවරු කලලා තුරුක් සසාමාජකෙන් හර ාාව ැ ව දිට රට ශ ප පක්ෂලට ක්ෂකෙන් අපි අවධහරනය කියන්න කැමති, කිසිදුු සැකයක්. හි ති ග ඔබ ැතිවර වල දිර ටයන්න වස් ාදායක සබාවට හැකයාාවක්තිබෙනවා දැන් එම සමාජිකව වෙනුවට පුර පාඩුවක් හදිසිේ රැස්්ව යම්ම කාරකින් පුරවාලන්නට නමුත් දැනටම සමාජකයන් හතරධනෙක් සිටිනවාම හි එමනිසා කිසිදු බාදාවක්න මැතිවරන නිීක්ෂයෙක්ල සමයිත වගකීමෙන් පවසනවා පවසනට හැකයා වක්තිබෙනවා ඉතිරි සසාමාජකයන් හතරදන සභවියතුමන් ප්‍රමුක් මැතිවරන තාමත්ම සාර්ථක අවසන් කරන්නට හටයුතු කරව කිසිදු ලෙසකින් හ ඔවන් සිව ද මැතිවරන කොමින් ස හන් වව. ඔන වට මැතිවරණ නිරීක්ෂකයන් ලෙස විශ්වාසයක් පවතිනවා. අපට කරුණු නැහැ සාදකනහැ නමු මේ සිද්ධවෙච්ච කාරණ අනුවමන් විශ්වාස කරන ඇැත්‍රම පෞද්ගලික යම්බලපෑමක් මැතැයි වත්වට ඇතිකිය. ඒරස් වූ ව්‍යවස්ථාදායක සභේදී වත්මන් මැතිවරණ කොමසම වෙනස් කිරීම සඳහා කිසිුදු තිීන්දුවක් ගතේ නති බව පක්ෂණයක සජිත් ප්‍රමුදස පවසනවා. ්‍යවස්ථාදායක සභාවේ ඊයදිනේ රැස්වීමේදී. මොනුම අවස්ථාවකදවත් මැතිවරණ කොමිෂන් සභාවේ වර්තමාන සාමාජිකත්වය වෙනස් කරන. කිසිදු යෝජනාවක් සාකච්ඡාකරත්නය අප ඒවට ඉල්ලුම් පත්‍ර කැඳෙවවෙත්න. ඒක ම ගරු කථනායකතුමා සමගත්. එවගේ ම පාර්මිින්තුේ මහලේකම්තුමා සමගත් සාකච්ඡා කරලා එක තවදුරට අහුරු කරගත් ඒ වෙනමුුලත් නිසා නෙවයි. ඒයේ රාත්ව ඉඳලම මාධ්‍ය මෙහෙවුමක් ක්‍රියාත්මක වුණා. මෙන්න මැතිවරණ කුමසමේ එක්කනේ කස්වුන සමහරතැන්වල කිව්වා සභාපති අස්වෙලයි කිය. කොහොමරි මේ මැතිවරණ ක්‍රියාවලිය කඩාගප්පල් කරන මහ කුමන්ත්‍රනය ක්‍රියාත්මගවීම තුළ ම තවදුරටත්ඇහැදිලිකරගත්තා කතානායකවරයාගෙනුත් ආර්ලිමෙන්න්තුව මහලෙකම්රයාගෙනුත් මැතිවරණ කොමිෂන් සභාවට පමලක් නෙවෙෙයි කිසිම කුමිෂන් සභාවට අපි ඉල්ලුම් පත්‍ර කැනවීම කරන්නේ නැහැ. ඊළඟ ්‍යවස්ථාදායක සභා රැස්වීම ඉළඟ සඳුදාදිනය පැවැත්වෙන තෙක්. මොම පැහැදිලි අද මේ රටේ මැතිවරණයක් පැවැත්වීම කඩාගප්පල් කරන මහා දැවන්තු කුමන්තනයක් ක්‍රියත්මක වෙන මොකදම මේ දෙන පණිවිඩේ මේ පණිවිඩය තමයි මොනම අවස්ථාවකදිවත් මේ රටේ ජනතාවගේ චන්ද අයිතියට අත තියන්න බැහැ විසඳුම මාලිමාව දෙනවන ජනරැලිය ඒ අන්රාධපුරේදී පැවැත්වුණනා ත්ාල ැතිවරන්නේ පලම වැඩිමුරේ ැබමින් ාතික නබලවේගේය සියය පළමුරලිය මෙල සංරාධ පුරේදී පවත්වන ැබවා. ජාතික ජනබල වේගේ නාක පරලිමේන්තු න්ත්‍රය අනරුමාර දිසානායකගේ ප්‍රධානත්වෙන් පැවති ජනරලියට පක්ෂ ප්‍රබලීන් රසක් එක් සිට, අතර පක්ික විශා පිරිසක් ැමල අයර දක්න ලබා. විසඳුම මාලිමාව දිනවන පළමු ජනරැලිය. ඒ අනුනාධපුරේදී පැවැත්වනා. ඒ ජාතික ජනපලවේගේ නායික පාරිිමේන්තු මත්‍රී අනුරකුමාර දිසානායකගේ ප්‍රදහනත්වෙන්. මේ ක්‍රැස්සුල ඉන්න දස දහස් සංඛ්‍යාප ජනතාව කියාපාන්නේ මාර්තු නමවෙලිදා අපේ රට සුබර් දිසාාවකට තරවන්න සූගනම් පව. ද විශාල කසුකුසුවක් යනවා චන්දී තියයිද නැද්ද. ඒ කාලේ බඹර වැල්ලිත් කරකනෙන දැමමුක වෙලාදද. බර අවැල්ල නවෙේ ම්බරට ගමට එන්ටබ එ පුො. එ පුුවන්ද මේකයි සිතවෙලා ஓ බබර්ර මතකතියාගන්ඩ රනිල් වික්‍රමසගේ අනි සියලු අසාර්ථකම් වගේම චන්දය පැවැත්වීම නතර කිරීමත් අසාර්ථ කරන බවට අපි තමුණනාකල් සාතිකරීම. දෙගිඩිය අාවතයාගන්ඩ ප වැටිකත්. ඒො ආඩු රගන ජනතාවගෙන් පලිගත්තා බඩිවිල වැිකර? තුගැවා ජනතාවගෙන් පලිගත්තා. ආර්ථක වැත්තුවා රස්ස නැති කර මෙ අනුහද පුර, කමුර යා ට තත් කට පත් කර ගුවිියයට පොහ රටික න ජනතාවගෙන් පලිගත්තා ොකා ට රයක් තිತ್ යට තු ර ති. ඒනං නතාවේ පත් න අද විපත්්‍යයටහිවා. ජනතාවට තමගේ වේතනාව, තමන්ගේ කෝපේ, තමන්ගේ වෛරේ ප්‍රකාශය කිරීමේ අවස්සාාවන කවදද මාර්තු මාස නමවෙනිදා. දීන්දුව තිතට දෙන්න ඕන මාලි මහට කත්‍රෙ කාල දේශ පාලනය කියනගේ යහපත් සංස්කෘතියක් මෙතෙක් රටකරපු පාලකයන්ගේ ඇත්තේම නැතිබව. මේ වනක නටේ ජනතාව ේරු කරන තිවරයි එනිසා අපිට රට හදාගන්න ඕනන ඔව අපිට ඕන හැමෝට ඕන පළමිනි ආර්ය තමයි ඒවා විනාස කරපු දේශ පාලනය මාරු කරණය එකයි මාර්තු මාස නවය තවත් අතන මෙැතන අහුමුළල වල ප්‍රති සुత్త කරడ చూధනం කියනකత යි అද මේ ර ర කියంద තාపि නිల රජ පක්సలට කියනවා. බ මොන කුमाන්తన ෑ කරත් බල ොना සලసం ල्यासे කරත් माර්త මාස නමවෙෙනතා मेරටే ජනතාව ఉम्බලාට विරरोද్धवा දෙන්න තියන చం ීලා అතු ල ాනక නවත්తందන කියන कारරण අපේ අවතාने කරලා කියනවා. ंका वााइद भावे सामाजजीि निवात करमीින් हिටप साौ क्या्याමति भावित्र वान रा्च नुत् ක पයක් राहीत करරमीින්, अभ्यचननाधी करने रिताच वाක් निकुत कर बनवा तुवाध करन पत् विता ही ्यान वाधिया. හ සහ හ කර සි ක් සධ සඳ. ම මස අ වලින් ප ක්ෂ පහ බා ීම තුින්. මුල් සාපදි පරි ණ ையை ච CD, ලකා ජ ப ார் ො හ තු කර ති ක ද ක නි හ න ො දි කරණ . ොළම දි කන මිනිසු, ම ණ ජ මෙම ති බදුන්න ස ක අඩග අරගෙන් ரி තියලා, අපේ ච . ඒ නඩුහල අවසානයේදී නඩුතිීන්ෙන් නදොස්කර නිදහස්. කවදාව රජී මුදල් වංච කරල නැති. කවදාව රජී මුදල් අයුතුල සම්බකරපු නැති. අවංක මිනිස්සුන්ට මේ විදියටට අපහස කරලා රණනිල්ලික්ම සිංහට ජයගන්න බෑකෙනෙක අද මේකින් ඔපපුොට මේ නඩුවදාලා අපි තියෙන වත්කම නැතිකටගත්තම මේ නඩු කියන්න දීට පස්ේ ආ නීතිමේ පිවරගන්න ගිල් නඩු කියන්න ටන සල්ලන නිසා ඩුදදානේ. දහ විස වසර නොබර්මස විසි හත් වනදා එඒකට සෞඛ්‍යමති පිත්‍ර වන් ්‍යාරචි විසි නිකුත් කල ලිියයක්ක් බල රහිත කරමින් මෙසේ අභ්‍යචනාධ කරනේ රීට අචාව නිකුත් කරති වෙනවා. ඉන් පස ශ්‍රලංකා වයිද සබහව සඳහ නව සභහපතිවරය වශයෙන් පත්ල මහචරය වචර දිසානායක සහ එහි සමමාජකින් ලෙස මහචර බන්දල විජේසිරිවර්ධන වෛද්‍ය දිල්රක්ෂි රුේරු වෛද්‍ය වජදරසේනරත්න සහමහචර ජයිල ජයවර්ධන අය පත්කිරීමට හිටපු අමාතිවරය තිීරුණය කරතිමුණ. ඒ හිකිීමේ නියෝගයක් අ ්‍යචනාධ කරනය නිකුත් කලා. එමෙන්ම මහචාර වද දිසානායක ශ්‍රලංකාක වයිද සභහාවේ සහපතිවරයා ලෙස වදුරටත් කටයුතුකිරම වලක්මින් අතුර ආචාවක්ද නිකුත් කරතිබෙනවා. සෞඛ්‍ය ආමාතිපරය විසින් තමන් ස ලංක වයිද සභහාවේ තනතුර වලින් ඉවත්කිරීමට ගත්තීරනය නීති විරධ යිතින් කොට ඒ බල රහිතකන ලෙස ඉල්ලමින් ඒහි හිටපු මහචාරය හරන්ද්‍ර සිල්ව සහසාමාජින් බන වයිදුනිල් රත්නපිය වයිදMම් ගලසේ කර මහචාය නාරද වනසූරිය යිද සි ගො. කළ ර පෙ සම් දෙක තින්දුව ලබා දෙමින් අභි්‍යචනාති කරනය මෙම නියෝගේ නිකුත් කරු ලබවා. හොම හ ස් ු රල දක මන් ්‍යාකර නිසු මඩල්ල ද ලබාද න්න තින්දු ප්‍රකාශ්යට පත්කරම භ්‍යාජනාති කරන නිසු මඩු සඳහන් කළේ ලක් වයිද හාව ටපුු සහපතිවරය ඇතුළු සමාජකින් ඉවත්කිරීමේදී ගත්තරකාර මාත්‍ය පවිත්‍ර වන්‍යර්චේ, දේශ සහගත සහ අත්තු නොමතික ආකාරෙන් කටයුතු කර ඇති බයි. ඉවත්කිරීමට පෙර පෙත්සම් කරුවන්ගෙන් කරු මසීමක් සිදුකිීම හෝ ඔවුන්ට කරුණු දයක්ක්වීමට අවස්ථාවක් ලබාදීමට වගඋත්තරකාර අමාත්‍යවරය කටිකර නිසුර . ඒ ැ න ප මතතිවරය ස්වභාක යක්ති ධර්මය නැමති නීත මේ මුල ධර්මය උල්ලන්ග කරති වෙන බව න දේ සහන් ප කා ්‍රලංකා වයිද සබහව හි ප සහ ති ජ හරන්ද සිල්ල ඇතුළ සමාජකින් අදය නාති කරන හමේ කිය තිබනේ සෞඛ්‍ය මාතතිවරය විසින් දහස් දන වසර ජනව ස සිය වනද වසර පහක කාලයක්ක් සඳහ තමන් ්‍රලංකා වයිද සභාවේ සහප ඇතු සසාමාජිකින් වශය පත් ල බයි. නතුරුව කිසිතු සාධාන පදනක් ොැතිව හිටපු සෞඛ්‍යයා තතිය පවිත්‍ර රචි විසින් තන් දරවලින් ඉවත්කිරීමට ගත්තීරන නීති විෝධයයි ීන්දුකට එමතිරන බල රහිතන ලෙ ල් ශ්‍රලංකා වයිද්‍ය ස භාව හිටපු සහපැති හචරය හරයද්‍ර සිල්ල ඇතු සමජචකින් ම පෙත් පත් තිුණ.. රාජ්‍යමති ඩන ගමගේ පාල මේතු න්ත්‍රේද හ රේ හුසේ කර ෙට එල්ලා ගොු කර ඇති පෙත්සමට අදාලබ, විරුත්තා ගොුණ රීම සඳහ අභ්‍යාචනාාධ කරනෙ විසින් අද ඩයිනාගමගේ ඇමතිවරයටට කල්ල බාදුන්නා. ය රත්‍ර ප්‍රප් විකාශවසන් ඔබට සදායි රාත්‍රියයක් දෙනපතා අු ත්වීඩිය සහ ප්‍රවෘති නැරමිල්ීමට එහත බටන් එක කලික් කර සසිත TVී සබස්කරප් කරන්න. අලු තීඩියෝ ගැන මුලන්න දැනගන්න මෙම සීනෝසයක් කරන්න.